අයිබෝවන්, ඔන්න ඉතින් ඔයාලට මම වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඔයාලා මේකට ගොඩාක් ආස වෙයි. ඉතින් මම විශේෂයෙන්ම කරන දෙයක් තමයි මූවි එකක් බලද්දි මේ වගේ මූවි ප්ලේට් එකක් හදාගන්න එක. ඉතින් අපි ගොඩාක් ආස මූවි එකක් බලද්දි මේ වගේ මූවි ප්ලේට් එකක් හදාගත්තාම අපිට මූවි එක ඉවර වෙනකම්ම ආසාවෙන් ලස්සනට බලන්න පුළුවන්. ගොඩක් ආසාවෙන්. ඉතින් මේක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. මොකද ජීවිතේ ඒකාකාරීව ගෙවන්නේ නැතිව ඔයාගේ ජීවිතයටත් මේ වගේ පොඩි පොඩි දේවල් එකතු කරගන්න එකෙන් ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාගේ ලස්සන ජීවිතේ තව තවත් ලස්සන කරගන්න මේක ගොඩක් උදව් වෙයි කියලා අපි බලමු. මගේ මූවි ප්ලේට් එක මං කොහොමද හදාගත්තේ කියලා. ඉතින් මගේ මූවි ප්ලේට් එකට මුලින්ම මං එකතු කරගත්තේ බිස්කට් පුඩින්. ඉතින් මේ මාරි බිස්කට් පුඩින් තමයි මං ගෙදර හදපු ටිකක් තිබුණා. මං ඒක මේ විදිහට පොඩි කෑලි වලට කපලා අරගත්තා. මුලින්ම මම බිස්කට් පුඩින් තමයි එකතු කරගත්තේ. ඔන්න ඊළඟට මං ආසම දෙයක් තමයි බටර් පොප්කෝන්. කියන්නේ මේක හරිම රසයි. මේකත් මං ගෙදරම හදාගත්ත එකක්. මං ආයට හදන විදිහ කියන්නම් හරිම ලේසි. භාජනයක් ලිපේ තියන්න ඝනගම් භාජනයක් නම් වඩා හොඳයි. ඒකට මාගරින් හරි බටර් හරි මේසැඳි දෙකක් වගේ දාගන්න පුරෝපු මේසැඳි වලින්. ඊළඟට ඒකට දාගන්න වියලි බඩේරුඟු ඇටි ග්‍රෑම් 100ක් දාලා ලුණු චුට්ටකුත් දාගන්න. ගොඩාක් ලුණු දාන්න එපා, ලුණු ටිකක් දාගන්න. දාලා හොඳින් කලවම් කරගන්න මේ පොප්කෝන් වල, ඒ කියන්නේ බඩේරුඟු ඇට වල පාට ටිකක් වෙනස් වෙනකම්. ඊළඟට එකක් දෙකක් පුපුරගෙන ඉඳි පියනකින් වහලා පියන පැත්තකින් චුට්ටක් කරලා භාජනයේ නිතරම සලවන ගමන් පොප්කෝන් එක හදාගන්න. මම පොප්කෝන් හදන වීඩියෝ එකක් කලින් දාලා තිනවා, අද පුළුවන් ඒක බලන්න. මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මේකත් මං හදපු රෙසිපි එකක්. මේකත් මං ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. මේකත් මාරම රසයි, කිරි රසයි. ඒ වගේම හදාගන්න හරිම ලේසි. ඒකත් මම ලින්ක් එක දාන්නම්. අද පුළුවන් ඒක බලලා කැමති නම් හදාගන්න. ඔන්න මං ඊළඟට ඒ ටික තමයි තියාගත්තේ. ඊළඟට මන් තියාගන්නේ මිදිපාන්. මේක නම් මං ගෙදර හදපු එකක් නෙවෙයි, කඩෙන් ගෙනාපු එකක්. මං ඒකිනුත් කෑලි ටිකක් ගෙදර තිබුණා, ඒකත් තියාගන්නවා. ඉතින් සමහරක් දවස්වලට නම් මූවිස් බලද්දී මම මෙච්චර ලොකු මූවි ප්ලේට් එකක් හදාගන්නේ නැහැ. ඒත් මං විශේෂයෙන් ආස එකක් බලනකොට මම මේ විදිහට හදාගන්නවා. මොකද ඒක ගොඩක් ලොකු වෙනසක්. අපිට ගොඩක් ආසිතනවා එහෙම තියෙද්දි. ඊළඟට මම මේවත් කඩෙන් ගත්ත මුරුක්කු ටික. මේ මුරුක්ක එක මාරම රසය ඔයාලා ට්‍රයි කරලා බලන්න. කෑලි 25ක පැකට්යක්ම 195ක් වගේ ගානකට තමයි අරගත්තේ. මේක ගොඩක්ම රසයි, රසම රසයි මේ මුරුක්ක එක. ඉතින් මම ඔන්න ඊළඟට ඒක තියාගන්නවා. ඉතින් ළමයි මම මේ ඔක්කොම තියෙනවා තනියෙන් කන්නේ නැහැ. මායි මගේ හස්බන්ඩ් තමයි බලන්නේ මූවිස් බලද්දි. ඉතින් අපි දෙන්නට ඇති වෙන තමයි මම මේ ප්ලේට් එක හදාගන්නේ. සමහරක් වෙලාවට ඉතුරු වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් මම මේ විදිහ ටිකක් ලොකුවට හදාගන්නවා. එතකොට අපිට ෆිල්ම් එක ඉවරනකම්ම කන්න පුළුවන්. ඊළඟට මේකත් මම කඩෙන් ගත්ත පැකට් එකක්. ඉතින් මේකත් මම දාගන්නවා මේ විදිහට ඉඩ හදාගෙන. ඉතින් ආ මේ මූවි ප්ලේට් එක හදාගද්දි වෙනස් වෙනස් රසවලින් එකතු කරගන්න. එතකොට තමයි ගොඩක් හොඳ. මේ තියෙන කොෆි බිස්කට් එකක්. මේක නම් මාරම රසයි. මම ඒකෙත් ගෙදර ටිකක් තිබුණා, ඒකත් මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් ඔය එක වර්ගයකින් ගොඩාක් කනවට වැඩි මේ විදිහට වෙනස් වෙනස් රසවලින් එකතු කරගත්තාම ඒක ලොකු වෙනසක්. ඉතින් එතකොට අපිට එක එක රස නිසා එපා වෙන්නෙත් නැහැ, ආසාවෙන් රස බලන්න පුළුවන්. ඊළඟට මේ තියෙන චොක්ලට් කෑලි දෙකක්. මම ඒ දෙකත් එකතු කරගන්නවා. ඉතින් කියන්න ඕන නිතරම ඔයාලා මූවිස් බලද්දි නිතරම මේ විදිහට ගොඩක් කෑම ජාති එකතු කරගන්න එපා. ඉතින් පැන්රස් කෑමේම වුණාට වැඩි කන්න හොඳ නැහැනේ. ඒ නිසා ඔයා ආසම මූවි එකක් බලද්දි මේ විදිහට ප්ලේට් එකක් හදාගන්න. ඉතින් මම චොක්ලට් ටීකුත් තියාගත්තා. ඔන්න මේක තමයි මගේ මූවි ප්ලේට් එක. ඉතින් මම ආසම මූවි එකක් බලද්දි මේ විදිහට ප්ලේට් එකක් හදාගන්නවා. ඉතින් ඔයාලත් මේ විදිහට ට්‍රයි කරලා බලන්න. ඔයාගේ මූවි එකේ ලස්සන තව තවත් වැඩියේ මේ විදිහට බලද්දි. ඉතින් අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න. ඉතින් ඔයත් මේ වගේ මූවි ප්ලේට් එක සදා ගන්නවා නම් ඒ වගේ ෆොටෝස් අනිවාර්යෙන් මගේ පේජ් එකට එවන්න. කුක් විත් සුදු Facebook පේජ් එකට එවන්න පුළුවන් ඔයාට. ඉතින් ඔයාගේ තව අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න, මට වගේම අනිත් අයට ඒක දැනගන්න පුළුවන්. ඉතින් සතුටින් ජීවිතේ ලස්සනට ගත කරන්න කැමති ඔයාට මේ වීඩියෝ ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් මං හදවතින් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ජීවිතේ සතුටින් සැනසීමෙන් ලස්සනව ගෙවන්න ලැබෙන්නේ කියලා. ඉතින් ඔයාගේ ලස්සන ජීවිතේට මේ වගේ ලස්සන පොඩි පොඩි අත්දැකීම් එකතු කරගන්න, ඒක ඔයාගේ ජීවිතේට වෙනසක් වෙයි. ඉතින් හැමදාම කාර්යබහුලව ගෙවන ජීවිතයේදී මේ වගේ මූවි ප්ලේට් එකක් හදාගෙන ලස්සන මූවි එකක් බලන්න කාලයක් වෙන් කරගන්න, ඒක ඔයාට වෙනස් දෙයක් වෙයි. ඉතින් මං හිතනවා වීඩියෝ එකට ඔයා ආස වෙන්නේ නැති, ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉතින් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න,
ඒ වගේ මලුතින් මගේ වීඩියෝ එක බලන කෙනෙක් නම් මතක ඇතුවම subscribe කරන්න. මේ වගේ රසවත් වීඩියෝවකින් අපි නැවතත් හමු වෙමු.